ද ජනාධිපති වරණයක් ඉදිරියේ එන්න නියමිතයි. ජනාධිපති වරණයට අපේක්ෂකයෝ දැන් ලහිලහි ඒ සූදානම් වෙනවා. මේ මහජන උපයුක්තා කොමිෂමේ හිටපු සභාපතිවරයාත් දැන් ඔන්න 20/24 නියත ජනපති ජනගරත්නායක JR කියලා කැපෙන්නේ පටන් ගන්නවා. කොහොමද ඔබතුමාලා දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඔබතුමා හම්බෙලා කිව්වද රනිල් මහත්මයා? නෑ දැන් මාධ්‍ය වල වාර්තා කරන්නේ විමල් වීරවංශ කියනවා. දැන් අපි කියන දේවල් තමයි කියන්නේ. විමල් කොහොමද දන්නේ රනිල් මහත්මයා? පාර්ලිමේන්තුවේ කියන ඔබතුමා දැක්කේ නැද්ද ඒක? නෑ මං කියන්නේ නෑ පාර්ලිමේන්තුවේ. ඒ මාධ්‍ය වාර්තා කරලා දැක්කේ නැහැ. මේකම බලන්න වෙලාවද? තෝරලා බලන්න. නෑ නෑ බලන්න වෙලාව තියෙන්නේ නැත්තේ නෑ මේක බලන්න. දැන් ඔබතුමාලා ඇත්තටම නෑ. අනිත් එක ඉතින් බල්ලෙක් වැදගත්කමක් තියෙන එකක් උනේ බලන්නත් උනේ. ඔය වැදගත්කමකට නැතු වාචාලකමට කියන්නේ ඔය බල්ලඩකුත් නෑනේ. එතකොට මේ ඔබතුමාලගේ ඉදිරිපත් වෙන දා ඔබතුමා ආරාධනා කරලා තියෙනවා රණවීර වික්‍රමසිංහ මහත්මයාට 24. රටේම ආරාධනේ තියෙන එතුමාටනේ. අනිත් අය කියන්නේ තමන්ටම තමන් ආරාධනා කරගන්නේ. මම දැක එක්සත් බෞද්ධ සංගමයේ කෙනෙක් දේවපුර මහත්තයා එතුමාටත් ඉදිරිපත් වෙනවා කියලා අපට ලියුමක් කියවලා තියෙනවා. ඒ වගේම තවත් ගණනාවක් මේ පහුගිය දවස්ටිකේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙන ව්‍යාපාරිකයෝ මේ ආදී එක එක්කෙනා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා දෙනවා. හැබැයි ඒ කෝට්ටම ඔක්කොම යන්නේ තමන්ටම ආරාධනය කරගෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එතුමා ආරාධනය කරගෙන නෙමෙයි රටෙම කියන්නේ එතුමාට එන්න කියලා. මොකද රටම දැන් අවබෝධ කරගෙන තියෙනවා ගොඩ ගන්න නම් රනිල් කෙලෝ ගන්න නම් වෙන කෙනෙක් කියලා. ඉතින් එහෙනම් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වකිම බාර කරගෙන ඒ අවශ්‍ය වලට වැඩ කරයි. අනිත් එක රනිල් වික්‍රමසිංහ මහත්තයා පූජාරං ගල කියලා තැන් තැන් වල උපදුප කීව කියලා ඉන්න මලගෙවල් වල හැලි කියන මිනිහෙක් නෙමෙයිනේ. අවශ්‍ය වලට අවශ්‍ය දේ කතා කරලා විතරයි. දැනට එහෙම සාකච්ඡාවක් ඔබතුමාලා ගිහිල්ලා නැද්ද? අපිට සාකච්ඡා කරන්න දෙන්නේ නැහැ. ඉතින් රටේ මේ ඉල්ලුම රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ? මැතිවරණ කෝල් කරපු ගමන් නොමිනේෂන් එක බාර දීලා එතුමා ජනාධිපති කරගෙන ඉන්නේ තියෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ පුටුවට යවා ගන්නත් ඔබතුමාලා සෑහෙන්න කල් ගත්තා. එහෙම උනොත් එහෙම දැන් එතුමා දන්නේ නැති වෙයි ඔබතුමාලා. අවශ්‍ය කාලය ගන්න ඕන. අවශ්‍ය කාලය අරගෙන අවශ්‍ය බෝලේ බරලා බැට් කරන්න ඕන. දාන ඕවරේ බෝල හයටම ගහන්න ගිහලා විකට් එකට කඩා ගන්න උටන හොඳ අවශ්‍ය විදිහට සෙල්ලම් කරලා ජයග්‍රහණය අන්ති කරගන්න. අජිත් ප්‍රේමදාස මහත්තයත් බැට් එක අතට අරගෙන ඉන්නේද? අද නෙමෙයි බැට් එක අරගෙන තියෙන ගොඩක් කල් ඉඳලා ඉතලා. එයා බැට් එක ගත්ත කල් වැඩි එකයි උනේ. නිසි වෙලාවේ නිසි බෝලේට පහර දෙන්න බැට් එක ගත්තා නම් එයාට ඉදිරියට යන්න දෙපා. හැබැයි අනිසි වෙලාවේ බැට් එක ගන්න පොර කාලාගෙන ගත්ත බැට් එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැට් එක දෙන්නේ පොර කාලා. එයා බැට් එක ගන්න පොර කාලා. අරයා බැට් එක අරයාට බැට් එක දෙන්න පොර කාලා. අපි බේර ගනින් බැට් කරපන් කියලා. මෙයා ගිල්ලේ නෑ මට දියන් කියලා මම බලහත්කාරයෙන් පොර කාලා බැට් එක ගන්නවා. ඒකට ගිල්ල තමයි කෙලව ගත්තේ.